காசோதுரு கொத்தமல்லி அதுரு நேச்சுரல் ஸ்பைசஸ் தாசியாக் முசு நோ கரி கியூப் ඊයේ රාත්‍රිය දෙහළනු වර්ෂාවත් සමග මහ ඔය පිටාර කෙලීමෙන් ගිරිඋල්ල නගරය ආශ්‍රිත මාර්ග ජලයෙන් යට වුණා. පොලිසිය පැවසුවේ වාහන දහවණයටද බාධා එල්ල වී ඇති බවයි. පන්නල ප්‍රාදේශීය ලේකම්වරයා එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශයට සහ පොල්ගහවල් ප්‍රදේශයට අපේ පන්නල පාසලෙන් කොට්ටාසියේ ග්‍රාමධාරි වසම් ගණනාවකටම ගම් වතුර වලින් ආපදා සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහ අපේ කොට්ටාසියේ වසම් ගණනාවක පවුල් 10කට ආසන්න ප්‍රමාණයක් ආපදාට ලක් වෙලා පවුල් ඒ පවුල්වල සමාජිකයන් 300ක් විතර පමණ අවතැන් වෙලා තියෙනවා. වර්ෂාවත් සමග කෑගල්ල බුලත් කොහුපිටිය මාර්ගයේ වැලිමන්නා තොට පරගමන දක්වා ප්‍රදේශයේ ඊයේ ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. අනුරාධපුර මහ කනතරාව ජලාශයේ වඳුරුටු සියල්ලම ඊයේ සිට විවෘත කරන අතර මෙවන විට එහි ජල මට්ටම ශීක්‍රෙන් ඉහළ යමින් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මිහින්තලේ සිට කනතරාව හරහා රඹෑව දක්වා මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටව ඇති බවයි. කලාවැවි වඳුරුටු සියල්ලම ඊයේ සිට විවෘත කර ඇති අතර ඉන් මුදාහැරෙන ජලය නිකුත් කරන්නේ කලා ඔයටයි. කලාවැව තඹුත්තේගම ප්‍රධාන මාර්ගය අවුකන පාලම අසලින් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පවතිනවා. දැතුරු ඔය ජලාශයේ වඳුරුටු සියල්ලම ඊයේ සිට විවෘත කර ඇති අතර එහි ජලය මුදාහැරෙන්නේ දැතුරු ඔයටයි. ඔය දෙපස ජනතාව සහ අවට මාර්ගවල වාහන දහවනය කරන රියදුරන් විමසිලිමත්ව සිටිය යුතු බව ජලාශයේ භාර වාරී ඉංජිනේරු කාර්යාලය පවසනවා. අධික වැසි හේතුවෙන් කුලියාපිටිය දුම්මල සූරිය ශාන්තිගම තුන්තොට කට්ටි මහනතුළු ප්‍රදේශ රසකට බලපෑම් එල්ල වුණා. අප වාර්තාකරුවන් පැවසුවේ නිවාස සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි. කෙසල්කම ඔයේ සැඩ පහරකට හසු වූ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා. භගවන්තලාව තෙරේසියා දෙමළ විද්‍යාලය ඊයේ ජලයෙන් යටව වූ අතර අද ජලය බැස ගොස් තිබුණත් අධ්‍යාපන කටයුතුවලට බාධා සිදු වුණා. මේ වන විට දිවයිනේ ප්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් පවතිනවා. ඒ වගේම ජලාශ ගණනාවක් වාන්දම්මින් පවතිනවා. ලැබෙන වර්ෂාපතන තත්ත්වය මත මේ ගංගාවල ජල මට්ටම් සහ පිටවන් දැමීමේ ශීඝ්‍රතාවය විටින් විට වෙනස් වීමේ හැකියාව ක්ෂණිකව වෙනස් වීමේ හැකියාව පවතිනවා. මේ නිසා විශේෂයෙන්ම ගංගා සහ පිටවන් මාර්ගවල ජල මට්ටම් සහ ජලය ගලනයේ ශීඝ්‍රතාවය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව පවතින නිසා මේ ජලමාර්ග භාවිතා කිරීම ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ජලමාර්ගවල පිහිනීම ඔරුපැදීම සහ වෙනත් කටයුතුවල නිරත වීමෙන් හැකිතාක් ඈත් වෙන්න පුළුවන් නම් වඩා සුදුසු බව සඳහන් කළ හැකි. අත්‍යවශ්‍ය හේතු මත එසේ සිදු කරනවා නම් ඉතා දැඩි සැලකිල්ලකින් සිදු කරන්න කියන ඉල්ලීම වාරි මාර්ග දෙපාර්තමේන්තුව හැටියට සිදු කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග